සුබම සුබ දවසක් කියන ඔයාලා හැමෝටම ඉතාමත් ලස්සන වැදගත් වැඩසටහනක් තමයි අද අපි ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් ඉපරිණි දේවස්ථානය. මේ දේවස්ථානය එසේ මෙසේ දේවස්ථානයක් නෙමෙයි. ලෝකයක් වෙනස් කරපු තැනක්. අපි යන් දේවස්ථානය ඇතුළට වෙන්ද වගේම මංජු අද ලස්සනට මේ දේවස්ථානය පිළිබඳව ඉතිහාසය ඔයාලට කියලා දෙයි. අපි යන්. සුබම සුබ දවසක් කියන ඔයාලා හැමෝටම. ඔන්න අද අපි පෙන්වන්න යන්නේ ලෝකේ තියෙන ලස්සනම ඉපරිණිම දේවස්ථානයක්. මේ දේවස්ථානය තියෙන්නේ ඉතාලියේ බොලොඤ්ඤා නගරේ. මේක කතෝලිකයන්ගේ සුවිශේෂිතම වූ සාන්තුවරයේ නමින් තමයි මේ දේවස්ථානය නම් කරලා තියෙන්නේ. ඒ වෙන කවුරුන් නෙමේ කතෝලිකයන්ගේ දැවැන්තම සාන්තුවරයෙක් වෙන සාන්ත ඩොමිනික් තුමා වෙනුවෙන් ඉස්පාඤ්ඤේ අති සුන්දර ගමක් වෙන කලෙරු ඒග කියන ගම්මානයේ තමයි මේ සාන්තුවරය උපත ලබන්නේ 1170 දී. හැබැයි අති රමණීය ඉතාලියේ බොලොඤ්ඤා නගරේ තමයි උන්වහන්සේ මිය යන්නේ. මිය යන්නේ 1221 දී. ඒ මිය ගියාට පස්සේ වසර 7කට පස්සේ තමයි මේ දේවස්ථානය ඉදි කරන්න පටන් ගන්නෙ. මේ මුල් ආරම්භය 1228 දී. ඒ වගේම තමයි මේ දේවස්ථානය මුළු ලෝකයක්ම දැනගන්නේ තවත් හේතුවක් නිසා. ඒ වෙන මොනවත් නෙමෙයි. අවුරුදු 19 තරුණයෙක් එනවා මේ දේවස්ථානයට. ඒ වෙන කවුරුත් නෙමෙයි, මයිකල් ආන්ජලෝ. ඉතින් ඔයාලා දැන් මේ දකින ඉටිපන්දම් රඳවණේ කිරිගරුණේ නිර්මාණය කරන්නේ තරුණ මයිකල් ආන්ජලෝ. ඉතින් නිකොලා දෙල්ලා ආර්ක කියන දැවැන්ත මූර්ති ශිල්පියා තමයි මයිකල් ආන්ජලෝට බොලොඤ්ඤා නගරේ කිරිගරුණෙන් නිර්මාණ කරන්න කියලා දෙන්නේ. ඉතින් ෆ්ලෝරන්ස් නගරයට පස්සේ දැවැන්ත අධ්‍යාපනයක එහෙම නැත්නම් ශිල්පීය ක්‍රමයකට නිරත වෙන්න වෙනවා බොලොඤ්ඤා නගරේ මයිකල් ආන්ජලෝට. අදට මම මගේ වීඩියෝ එක අවසන් කරනවා. මම හිතන ඔයගොල්ලෝ හැමෝම ගොඩක් සතුටු වෙන්න ඇති, වැදගත් වූ යමක් ඉගෙන ගන්න ඇති. හැබැයි මගේ channel එක බලන්නේ 10 දෙනාද. ඒ 10 දෙනාගෙන් එක දෙයක් ඉල්ලන්න හිතනවා. ඔයාලා මේ වීඩියෝ එක බලද්දී අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. අපි හදා ගන්න දේවල් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ලියන්න. හොඳ සා නරක. නැවත ලස්සන වීඩියෝ එකකින් මුණ ගැහෙමු. මේ Sound of Beauty.